සුබ මධ්‍යහන. ඔබෙක්වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන. මම වත්සලා කුලසූරිය. මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත. දිමුත් පිටියෙන් ඉවතට. රම්බාගෙන් ප්‍රවේශම් වන්නයි දැනුම් දීමක්. ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව කක්ෂගත කිරීම මේ වසරේදී. පරීක්ෂණ කොමිෂන් සභා වාර්තා සාක්ෂි ලෙස භාවිත කිරීමට නීතියෙන් ඉඩ. රුසියාව සමග ඇතිකරගත් නෂ්ටික මිසයිල ගිවිසුමෙන් ඉවත්වීමට ඇමරිකාවේ තීරණයක්. පාර්ලිමේන්තුවේදී සම්මත වූ පරීක්ෂණ කොමිෂන් සභා සංශෝධන පනතට කථානායක කරු ජයසූරි මහතා අත්සන් තැබුවා. මෙම පනත හරහා පරීක්ෂණ කොමිෂන් සභා වාර්තා සාක්ෂි ලෙස භාවිත කිරීමට ඉඩකඩ සැලසෙනවා. පරීක්ෂණ කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවේදී පසුගිය 22 වනදා සම්මත වුණා. කථානායකවරයා ඊයේ පස්වරුවේ මෙම පනතට අත්සන් තැබුවා. ඒ අනුව පනත බලාත්මක වනවා. කොමිෂන් සභාවල සිදුකරන පරීක්ෂණවලදී ඉදිරිපත් කෙරෙන සාක්ෂි සටහන්, අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභා මගින් සිදුකරන පරීක්ෂණවලදී ප්‍රයෝජනයට ගැනීමට මෙමකින් ඉඩකඩ සැලසෙනවා. කොමිෂන් සභාවලින් සිදුකරන පරීක්ෂණවලදී විමර්ශනය කෙරෙන කරුණු ලබා ගන්නා ප්‍රකාශ ආදිය අල්ලස් කොමිසම මගින් සිදුකරන පරීක්ෂණවලදී යළි ප්‍රකාශ ලබා නොගෙන නඩු කටයුතුවලදී ඒවා ප්‍රයෝජනයට ගනිමින් පරීක්ෂණ කඩ නම් කිරීමට මෙම පනතින් වැඩිදුරටත් ඉඩකඩ සැලසෙනවා. මෙරට නිර්මාණය කළ පළමු චන්ද්‍රිකාව මේ වසරේදී අභ්‍යවකාශගත කිරීමට කටයුතු කරන බව අමාත්‍ය පාටිලි චම්පික රණවක මහතා පවසනවා. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් සංවිධානය කෙරුණු වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. ඊයේ අද සහ හෙට ගැන දැනගනිමු වැඩසටහන බත්තරමිල ප්‍රදේශ දීපැවැතුනේ අමාත්‍ය පාටිලි චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන්. මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරුණා. මේ පිළිබඳ සම්පාදනය කරන කෘතියක්ද මෙහිදී එළි දැක්වුණා. හෝමගම තාක්ෂණ නගරය අපි හැදලා තියෙන්නේ නැනෝ තාක්ෂණ. ඒ මොකටද? මිනිරන් වල ටයිටේනියම් වල ප්‍රයෝජනේ රටට ආරම්භ දෙන්නේ. ඒ වගේම ඇයි අර බයෝ ටෙක්නොලොජි එක අපේ කුරුඳු සාධික ඇතුළු අපේ අමුද්‍රව්‍ය වලට අලුත් අදහසක් අලුත් බලයක් ලබා දෙන්නේ. අපි 2013 දී ඇතිකලා ලංකාවේ පළවෙනි චන්ද්‍රිකාව යවන්න. පිරිමි දරුවෙක් හා ගෑනු දරුවෙක් ඒකට පුහුණු වෙලා තියෙනවා. ඒ අනුව ආතසි ක්ලාක් මැදස්ථානයෙන් මේ වසර ඇතුළත ලංකාව විසින්ම නිර්මාණය කරපු පළවෙනි චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කරනවා. හෝමගම අපි ස්ථාපිත කරනවා චන්ද්‍රිකා තාක්ෂණයේ මේ තොරතුරු සියල්ල ලබා ගන්න පුළුවන් අභ්‍යවකාශ පද්ධතිය. මෙවැනි පද්ධතියක් තියෙනවා නම් කාසල්රි ජලාශයට වහිනකොට කඩුවෙල යට වෙනවද නැද්ද කියලා අපිට පැය ගානකට කලින් දැනගන්න පුළුවන්. ඒ වගේම දින කීපයකට කලින්ම සුලි සුළඟක් එනවද රටට කියලා කාලගුණ දේශගුණේ නිවර්දි අනාවැකි කියා ගන්න අපිට පුළුවන්. ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනේ මෙම වසරේ සමාරම්භක උත්සවය අරලිගහ මන්දිරයේදී අද පැවැත්වෙනවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අමාත්‍ය මංගල සමරීර මහතාගේ ප්‍රධානත්වයෙන්. සමස්ත ව්‍යාපෘතියට නව මුහුණුවරක් ලබා දීම අරමුණ බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ. සෑම මැතිවරණ බල ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි මෙම සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ක්ෂේත්‍ර ගණනාවක් වෙත පොලි රහිත අවම පොලිස් සහ සහනදායි ණය යෝජනා ක්‍රම මේ යටතේ ක්‍රියාත්මක වනවා. පසුගිය වසරේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් බිලියන 200ක මුදලක් වෙන් කෙරුණා. එම වසරේදී තවත් වැඩි කිරීම රජයේ අපේක්ෂාවයි. ඇමරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා. ලෝක ආර්ථිකයේ පරිවර්තනයන් හමුවේ පසුගිය වසර තුළ ශ්‍රී ලංකා රුපියල විශාල වශයෙන් අවප්‍රමාණය වුණා. ඇමරිකා ඩොලරයට සාපේක්ෂව 16.4%කින් රුපියල අවප්‍රමාණය වූ බව සඳහන්. ශ්‍රී ලංකා මහ බැංකුව මෙම විනිමය අර්බුදයට විසඳුම් ලෙස කෙටිකාලීන හා දිගුකාලීන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළා. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ශ්‍රී ලංකා රුපියල 0.06% ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව මහ බැංකුව නිවේදනය කරනවා. මේ වන විට ඩොලරයක විකුණුම් මිල රුපියල් 180.19% ලෙසත් ගැනුම් මිල රුපියල් 176.34% ලෙසත් සටහන් වෙනවා. පරිගණක ආශ්‍රිතව මේ දිනවල පැතිර යන වෛරසයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන්නේයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවට දැනුම් දෙනවා.
රම්බා නමින් හඳුන්වන මෙම වෛරසය අන්තර්ජාලය ඔස්සේ නොමිලේ සිදුකරන බාගත කිරීම හරහා පරිගණක වෙත ඇතුළුවන බව එම සංසදයේ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රවිතු මීගස්මුල්ල මහතා සඳහන් කරනවා. එමෙන්ම විද්‍යුත් තැපෑල හරහාද මෙම වෛරසය පරිගණක පද්ධතියට ඇතුළු විය හැකි. එවැනි සිදුවීමක් වුවහොත් 01126961192 දුරකථන අංකයට දැනුම් දෙන ලෙසයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වැඩිදුරටත් දැනුම් දෙන්නේ. මෙම වෛරසය බලපාන්නේ Windows මෙහෙයුම් පද්ධති 7.1.10 යන වර්ෂන් වලට. ඉතින් මෙම වෛරසයේ පරිගණකයට ඇතුළු වුණාට පසුව වෛරසයේ ඇති ලිය කිවිලි, පින්තූර, දත්ත කියවාගත නැහැ ආකාරයට පත් කරනවා. එම දත්ත නැවත ප්‍රකෘති සත්වයට පත් කිරීමට කප්පා මුදලක් ඉල්ලනවා. අපේ ආයතනයෙන් උපදෙස් දෙන්නේ එවැනි කිසිම මුදලක් ගෙවන්න එපා කියන එකයි. ඉතින් මෙවැනි වෛරස් වලින් ආරක්ෂා වෙන්නට හැකිවන්නේ ඔබගේ පරිගණකයේ තියෙන මෙහෙයුම් පද්ධතිය, වෛරස මුදුකාංකර්ජාලේ නොමිලේ භාගත කරගන්නා මුදුකාංග යාවත් කාලනය කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඔබගේ වටිනා කියන ලියකිවිලි තියෙනවා නම් එම ලියකිවිලි එක්ස්ටර්නල් ඩ්‍රයිව් එක හෝ පෙන් ඩ්‍රයිව් එකක ඒව තැම්පත් කර පරිගණකයට නිතර සම්මත නොකර තිබීමෙන් එවැනි වෛරසයක් පැමිණියත් අපිට අපේ දත්ත ආරක්ෂා කර ගැනීමට පුළුවන්. අධ්‍යාපනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් රජය වැඩි අවධානයක් යොමු කර ඇති බව නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සගල රත්නායක මහතා පවසනවා. අධ්‍යාපනයයි සෞඛ්‍යයයි කියන දෙක තමයි මේ රටේ අනාගත පරම්පරාව ආරක්ෂා කරගන්න ගොඩනගන්න තියෙන වැදගත්ම විෂය දෙක. මේ රජයෙන් ඒ වෙනුවෙන් 2018 වර්ෂයේ අයවැයෙන් 25%කම මුදල් ප්‍රමාණයක් වෙන් කළ තියෙන ওই විෂය දෙකට. දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කළා මේ රටට වැදගත් වෙන දරු පරම්පරාවක් හදන්නයි. මොරවක අලපලාදෙනිය ද්වේතික පාසලේ නිවාසාන්තර ක්‍රීඩාවලියේ විශේෂ ආරාධිතයෙකු ලෙසෙක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. දක්ෂතා දැක්වූ සිසුන්ට සම්මාන ප්‍රදානයේද මෙහිදී සිදු කෙරුණේ ඒ මහතාගේ ප්‍රධානත්වයෙන්. මහජන නියෝජිතින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා. මෙරට නිෂ්පාදිත ගිනිඅවි 6ක් සමග පුද්ගලයෙකු මතුගමදී පොලිස් අත්අඩංගුවටගෙන තිබෙනවා. මතුගම මීගහතැන්න කුරුපිටවැව ඉහළ කොටස ප්‍රදේශයේදී සැකකරු අතරංගුටගෙන ඇත්තේ මීගස්තැන්න පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත සිදු කළ වැටලීමකදී අදාළ සැකකරු අතරංගුටගෙන තිබෙන්නේ. සැකකරු 57 මතුගම පොල්ගම්පොළ ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඔහු අධිකරණ ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණයක් හෙට සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් මෙම මස 3 දින සිට බලාපොරොත්තු වෙනවා. නැගෙනහිර, ඌව, උතුරු සහ උතුරුමැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේවි. සබරගමුව, මධ්‍යම දකුණු සහ බස්නාහිර පළාත්වල තැනින් තැන පස්වරු දෙකෙන් පමණ පසු වැසි හෝ බිදුරුම් සහිත වැසි ඇතිවීම හැකියාවක් පවතිනවා. විශේෂයෙන්ම ඌව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇතිවීම හැකියාවක් පවතිනවා. බිදුරුම් සහිත වැසි ඇතිවන විට මේ ප්‍රදේශවල තාවකාලිකව තද සුළං නැති වෙන්න පුළුවන්. මගේ සිදුවන අනතුරු ආමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික ඉල්ලා සිටිනවා. නැගෙනහිර මුහුදු ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර දිවයින වටාවන අනිකුත් මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වය තවදුරටත් පවතිනවා. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළං ඊශාන දිශාවෙන් හමනවා. සාමාන්‍ය සුළං වේගයේ පැයට කිලෝමීටර් 30-47 ගයක් ගන්නවා. විශේෂයෙන්ම මන්නාරම සිට පුත්තලම හරහා මීගමුව දක්වා සහ හම්බන්තොට සිට පොත්විල් දක්වා වෙලට ඔප්පෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගයේ විටින ජාත්‍යන්තර සබඳතා යනු රටේ සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය සාධකයක් බව කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා. කාර්මික තාක්ෂණ ආයතනයේ කටයුතු නිරීක්ෂණයට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. ආයතනයේ නිලධාරීන් සමග සුහද සාකච්ඡාවක නිරත වීමටද කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා මෙහිදී කටයුතු කළා. එමෙන්ම ඔවුන්ගේ ගැටලු සහ ඒවාට ලබා දිය හැකි විසඳුම් සම්බන්ධයෙන්ද ඒ මහතාගේ අවධානය යොමු වුණා. අමාත්‍යංශ නිලධාරීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුණා.
ඇමරිකාව ඔස්ට්‍රේලියාව චීනය ඔවත් එක් අපි ඇති කරගෙන ජාත්‍යන්තර සම්බන්ධතා ගොක්කර අපිට උදව්වක් ගන්න පුළුවන් එච්චරයි ඇමරිකාවට මොකද නැත්නම් අපිත් තියෙන ගිවිසුම් ගන්න තියෙන අවස්ථාව චීනයේ මේ සැම්බරින් ආවේ පෝට් එකට එතකොට කවුරු කතා කරන්නේ ඇවිල්ලා ගියා චීනයේ ගේන්න ආවේ මේ නෝ ෆ්ලයි සෝන් එකක් දෙන්න හැදුවේ මල්විරවන්ස පෝට් සිටි එකට උඩින් අපේ ටෙලිකොප්ටර් එකට යන්නත් බෑ චීනයට විතරයි ඒක කන්ට්‍රෝල් එක තිබ්බේ අපේ රටේම භූමියක් චීනයට බාර දෙනකොට සින්නක්කර විකුණනකොට එතකොට කතා කරන්නේ මේ මේවා ජාත්‍යන්තර වශයෙන් ඇති කරගන්න ඔස්ට්‍රේලියාව වෙන්න පුළුවන් ඇමරිකාව වෙන්න පුළුවන් චීනය වෙන්න පුළුවන් ඇවිල්ලා යයි මේ රටේ අපිට යම් ආදායමක් ලැබලා ඒ කරන කාර්යභාරය කළේ කතා කරන්න දෙයක් නැතුව විමල් ඉරාසර ඔච්චර තමයි තියෙන්නේ. තමන්ගේ වැරදි ටික පොඩ්ඩක් හොයාගන්න කියන විසරෝ. ශ්‍රී ලංකාව ආනයනය කරන කිරිපිටි සම්බන්ධයෙන් පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී තිබෙන බවත් කුමන බාධක පැමිණියත් ඒවායෙහි නියම තත්ත්වය සොයාබලා නීතිය ක්‍රියාත්මක කරන බවත් නියුජ ජාමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසනවා. මාතර දිස්ත්‍රික්කයේ කර්මාන්තකරුවන්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පැවැත් වූ සාකච්ඡාවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. 2019 අයවැය තුලදී කර්මාන්තකරුවන්ට පවතින ගැටලු පිළිබඳ විසඳුම් ලබා දීම මෙම සාකච්ඡාවේ අරමුණ වුණා. ලංකාවට ගෙන්නන කිරිපිටි සත්‍ය වශයෙන්ම එළදෙනුන්ගෙන් හෝ මීදෙනුන්ගෙන් ගන්නා කිරි නෙවෙයි කියලා සමහර වාර්තා දැන් අපිට ලැබිලා තියෙනවා. අපි මේ වාර්තා ගැන හොයනවා. ඒ වාර්තා සත්‍ය වුණා. ලංකාවේ කිරිපිටි කරුවෝ ත්‍රස්තවාදී ලේකණයට වගේ දාන්න සිද්ධ වෙයි. අපේ ආයතනය තමයි මිල පිළිබඳ තීරණය කරන්නේ. කිරිපිටි ආනයන කරුවෝ අපෙන් ඉල්ලුවා ඒ අයට මිල වැඩි කිරීමක් දෙන්න කියලා. ඒ සම්බන්ධයෙන් හිටියේ නෑ මේ වෙලාවේ එක සාධාරණ ඉල්ලීමක් නෙවෙයි කියලා. අනිද්දා පැවැත්වෙන 71 වන ජාතික දින සැවරුම් උත්සවයේ පෙරහුරුවක් අද පෙරවරුවේ ගාලු මෝදුර පිටියේදී පැවැත්වුණා. යුද ගුවන් නාවික හා පොලිස් රණවිරුවන්ගේ සහභාගීත්වයෙන් සැමරුම් උත්සවයේ පෙළපාලිය පැවැත්වෙනවා. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවද ඊට එක්වීමට නියමිතයි. පැරෂුට් සංදර්ශනද ඊට එක් කර තිබෙනවා. කාලතුවක්කු ආචාර වෙඩිමුරයක්ද සැමරුම් මුලලට අතුලත්. අද පැවති පෙරහුරුව නිරීක්ෂණය කිරීමට ත්‍රිවිධ හමුදාපතිවරුන් පොලිස්පතිවරයා මෙන්ම ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීවරයාද එක්ව සිටියා. ගොවි ජනතාවට ගැටලුවකින් තොරව වී අස්වැන්න අලෙවිකර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කර තිබෙන බව අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පවසනවා. මිහින්තලේ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහත්මිය මෙම අදහස් පළ කළා. ඉතාම හොඳ අස්වැන්නක් එන කාලයක් බවට පත් වෙනවා අද හෙට වෙනකොට. කල් යන්නේ නැතුව මේ අස්වැන්න ඉතා ඉක්මනින් මිලදී අරගෙන ගොවි ජනතාවගේ පහුගිය අවුරුදු ගණනාවක් තිස්සේ මූණ දුන්න ඒ ප්‍රශ්න විසඳ ගන්න හැකි වෙන විදිහට ගොවි ජනතාවට ඒ අවශ්‍ය සහනය මේ තුලින් ලබා දෙන්න හැකි වෙයි කියන විශ්වාසය තියෙනවා. ඒ වගේම රජයක් හැටියට අපි ඒ කටයුතු කරන්න අවශ්‍යයි කියන තැන ඉන්නවා. ගොවි ජනතාව අපහසුතාවයකට පත් වෙන්න කිසි විටක අපි රජයක් හැටියට කටයුතු කරන්න ලෑස්ති නැහැ. නීති විරෝධී දිහිවර කටයුතුළු නිරත වූ පුද්ගලින් 13 දෙනෙකු කලපිටිය ප්‍රදේශයේදී නාවික හමුදා අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම පුද්ගලින් 13 දෙනා අත්අඩංගුවටගෙන ඇත්තේ කල්පිටිය සින්නපාඩු මුහුදු තීරයේදී. මොවුන් තහනම් දැල් භාවිත කරමින් මසුන් නැල්ලීමේ නිරතව සිටි අතර වයඹ නාවික විධානයට අයත් බඩ පිරිසක් මෙම දිවරින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඩිංගි යාත්‍රා 4ක්ද නාවික හමුදා බහරයට ගැනුණා. එම යාත්‍රා හා දීවරයින් වැඩිදුර පරීක්ෂණ සඳහා පුත්තලම සහකාර දීවර පරීක්ෂක කාර්යාලය වෙත බහරදීමටයි නාවික හමුදාව කටයුතු කළේ. වලපට්ටා තොගයක් සමග ශ්‍රී ලාංකිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඩුබයි පලා යාමට උත්සාහ කළ වයස අවුරුදු 21 තරුණයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගැන්නේ. ඔහු මීගමුව ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. වලපටා තොගයේ බර කිලෝග්‍රෑම් 27ක් වන අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 10කට අධික බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ විපුල මිනුවන්විටිය මහතා සඳහන් කළා. දැන් පුවත් කිහිපයක් ලුහුඩින්. පාලුගම ශ්‍රී ප්‍රියදර්ශනාරාමාධිපති අතිපූජ්‍ය බොල්ලතාවේ සිරිරත්න ස්වාමින් වහන්සේ වෙත සියනෑ හේවාගම් දෙකෝරලේ උපප්‍රධාන සංඝනායක පිරිනැමීම පසුගියදා සිදු කෙරුණා. ඊට අදාළ සන්නස්පත්‍රයේ පිරිනැමුවේ අමරපුර සිරි සද්ධම්මවංශ මහානිකායේ අනුනායක අතිපූජ්‍ය දිමියාවේ අමරවංශ ස්වාමින් වහන්සේයි. මහා සංඝරත්නය ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. කොළඹ ඉසිපතන විද්‍යාලයේ වසර 66ක් පිරීම නිමිත්තෙන් පරිත්‍රාණ ධර්මදේශනයක් එම විද්‍යාලයේදී පැවැත්වුණා. පාසලේ සිසුන් සහභාගී වූ පෙරහරක්ද මීට සමගාමීව පැවැත්වුණා.
ආචාර්ය මණ්ඩලයේ සහ සිසු දරුවන්ගේ දෙමාපියන්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. බෙල්ලන්විල රජමහා විහාරාධිකාරිය වැඩවිසු අපවත් වී වදාළ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන ස්වාමීන් වහන්සේ නමින් මාර්ගයක් නම් කිරීම සිදු කෙරුණා. බොරලස්කඹුව මන්සන්දියේ සිට බෙල්ලන්තර මන්සන්දිය දක්වා මාර්ගයයි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමි මාවත ලෙස නම් කෙරුණේ. ඊට අදාළ නාමපුවරුව නිරාවරණය කිරීමේ අවස්ථාවට පූජ්‍ය අතපත්තු කන්දේ ආනන්ද ස්වාමීන් වහන්සේ සහ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් ජීවමාලා මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගී වුණා. මියුසියස් විද්‍යාලයේ වාර්ෂික මලල ක්‍රීඩා උළෙල කොළඹ NCC ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ජාතික විද්‍යා අකඩමියේ වත්මන් සභාපති ආචාර්ය AM මුබාරක් මහතායි එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණේ. විද්‍යාලයේ සිසුවියන්ගේ ක්‍රීඩා දක්ෂතා ඇගයීමද මෙහිදී සිදු කෙරුණා. විදුහල්පතිනි නෙළුම් සේනාධීර මහත්මියගේ මග පෙන්වීම මතයි මෙම කටයුතු සංවිධාන කෙරුණේ. ආචාර්ය මණ්ඩලය හා දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. කොළඹ යසෝදරා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල පසුගියදා පැවැත්වුනේ සුගතදාස ක්‍රීඩාංගණයේදී. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණේ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රෝහණද සිල්වා මහතායි. පාසලේ සිසුවියන්ගේ ක්‍රීඩා දක්ෂතා මෙහිදී ඇගයීමට ලක් කෙරුණා. විදුහල්පතිනි නිලෝකා සමන්කුමාරි මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ ශිෂ්‍යාවන්ගේ දෙමාපියන්ද මෙම අවස්ථාවට එක් වුණා. දැන් ක්‍රීඩා පුවත්. ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩලු තුනක් තෙවි ලකුණු 122ක් ලබා සිටිනවා. කැන්බරාහි පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩලු පහක් දැවී ලකුණු 534ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. ජොයි බර්න්ස් ලකුණු 180ක් සහ ට්‍රෙවිස් හෙඩ් ලකුණු 161ක් ලබා ගත්තා. පීටර්සන් රොදවී ලකුණු 114ක්ද ඉනිමට එක් කළා. පන්දු යැවීමේදී විශ්ව ප්‍රනාන්දු කඩුලු තුනක් දබා ගත්තා. පිළිතුරු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න ලකුණු 41ක් ලබා ගත්තා. දිමුත් කරුණාරත්න ලකුණු 46ක් ලබා සිටියදී පන්දුවක් ආරක්ෂිත හිස්වැසුමේ වැදීමෙන් පිටියෙන් ඉවත්වීමට සිදු වුණා. ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවයි ඔස්ට්‍රේලියාවෙන් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ. Might have just missed the helmet. Well, I think it's just... Well, it wasn't that short either. I mean, it was short enough to duck, but... ඒ සමගින් දිවා පුවත් අවසන් වනවා. පසුරු දෙකේ සිට අපගේ පෙම්පේ පුවතිකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk